යිබෝවන්දුුවපතේ ඔන්න අදාපේ සමල්ල දැනුම ගනිත කැඩලු පුවත්පතේ මාර්ත විසිහත්තරවෙනි බ්‍රහස්පතින්දාට අදාළ කැටලු දාය සාකච්ඡා කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මගේ දුවපුතා මේ ප්‍රශ්ශ සඳහා පිළිතුරු ලියලා මේ වගේ තියෙන නිවැරදිභාවය සනාත කරගන්න ඒ ඔස්සේ තියෙන සිද්ධාන්තකොට සිගන ගන්න අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් පතේ බලමු, මුල් ප්‍රශී නං සාකච්ඡාවට යොමුවෙලා. අපට දීර තියෙනවා පේරගෙඩි අටබැගින් ොඩවල් හයක් ගෙන ඒවා තුනබැගින් ගොඩවල් ගැසුවේ නම් සෑදිය හැකි ගොඩවල් ගණන කීයද. පුතේ හයගානේ අටගානේ හයක් කියන්නේ බලනව එතන තියෙන සම්පූර්ණ පේරගෙඩි ගණන කියදකි. කොමද අපිය එක හොයා ගන්නේ අට ගුණ කරන්න මගේ දරුවනේ හයි අටවරක් හය අපට ගන්න පුළුවන් හතලිස් මේ පේරගෙඩි හතලිස් අටයොදාගෙන තුන බැගින් වූ ගොඩවල් කියක් හදන්න පුළුවන්ද කියලා තමයි අප අහන්නේ අපි මොකද කරන්නේ හතලිස් අට පෙදනවා තුනේ. හතරට තුනේ එකයි තුන්වරක් එක තුනයි ඉතිරි එකයි දහාටට තුනේ වහයයි තුන්වරක් අය දහාටයි ඉතිරි බිඳුවර ඔන්න පුතේ අපිට ගන්න පුළුවන් තුනේ ගොඩවල් දාසයක් සාදන්න පුළුව ඊළඟ ප්‍රශ්ය පේනෝගලන මේ දීර තියෙන රටාවල් දෙක මෙද එකතුනාම් මෙයා හැදෙනවා නම් මේ දෙන්න එක නම් මොක්ත් හැද පේන මේ වෘත්තයට වඩා ඒකාවල දිගින් ප්‍රමා දිග ප්‍රමාණය වැඩි හහිද පුතේ අනිවාරයෙන් මේ වෘතයට පිටට මේ ේකා පැනලදි එන්න ෝින් පැන්නොත් තමයි අපි ික නිවැරදිී කියර කියන්න පුළුවන් වෙන්නේ පිළිතුරු අංකේ දෙක එන්න තුම්වෙනි කැටලු එකේ තුම්වෙනි පිළිතුර පොඩි සංස්කරණයක් කරගන්න හලාවත පමුණුව කියලා හදාගන්න කොරස රයිගම ගම්පහා රටාවානුව ඊළඟට පැමිණිෙන ගම වන්නේ. බලන්න මේ රටාමොක්ද විදර දය නිකේද. ලන්නපුොතේ කොරස කියකුට පලවෙනියා දෙවිනිා තුන්විනියාගත්තම රයන්නෙන් තමයි ඒරයිග පටන්ගරත්. රයිගම කියනකුට ගයන්නෙන් තමයි පටන් රන්තියන්නේ රග. නං ගම්පා කියෙනට පයන්නෙන් තමයි ඊරට පටන්ගන්න ඕනේ එනම් පිළිතුර වෙන්න ඕනේ පුව පානතුරගන්න බැරයි පායන්න නවරිතින් පයන්න තිෙන් ද පමුණුව තමයි පිළිතුර ගන්න වෙන්නේ ඒක බොඩක් සංශෝධනය කරගන්න මගේ දොල පුතා හැම කනෙක්ම. පවුලක අයිියලා දෙන්නෙක් ද මල්ලෙලා දෙන්නෙක් ද සිටිති. එම පවුලේ සිටින මුළු පිරිමි මයි ගණන කියද. ඔව? කියලා දෙන්නයි මල්ලලා දෙන්නයි ඔක්කොම් පිරිවිලමයි කියද කෝවදගන්න. අත් බල මෙන්න පිරිවිලමයිතික. බැලූ වැල්මටඉති හතරයි කියල කියන්න පුළුවන්නේද. පුතා මේ මම පලවෙනියා දෙවිනියා තුන්විනියා කියගත්තොත්. මේ තුන්වෙනියාගේ... මෙයාගේ මෙයා අයි එෙක් නේද මෙයත් අයියෙක් නේද එතකොට අපිට කියන්න පුළුවන් ද අයි කියලා දෙන්නේ කියලා අයි කියලා අයි කියලා දෙන්න පැදිලිද අප සලක මෙයා දැන් සලකම් ක මේ පවුල ඩි මල්මක්කි නා සලකෝ එයාටඉන්න එක මල්ලි දෙන්නයි. ඕන්න මල්ලිලා දෙන්නකුත් තින්නවාන එත්ද මල්ලිලාත් දෙන්න හැබැයි ඇත්තරම ළමයි අතර දෙනෙක්කඉන්නවාද. ඇත්තරම ලමයිඉන්න තුන් දෙෙනයි. මේ තුන් දෙෙනග අපට සලගන්න පුළුව බොඩිමෙක්ිෙනසලකෝත් යායටට න්න අයලා දෙන්නේ ලොකුමෙක්කි දලකොත් එයාට ඉන්න මල්ලිලා දෙන්නේ ඒනම් මෙතන අියලා දෙන්නකුයි මල්ලලා දෙන්නකුයි හිටියට ඉන්න ළමයි තුන්න්නේලයි. තේරුණාද හරේ අපයන් ඊළඟ ප්‍රශ්යෙන්. සෑම කම්බි පනු දෙකක් අතරම වැටමාරලී තුනක් සිටවයි. කම්බිකනු විසිපහක් ඇත්නම් එහි ඇතිමුලු වැටමාරලී ගණන කොපමනද මගේ දරුවනේ කම්බි කනු දෙකක් අතර වැටමාර ලී තුනක් සිටවනවලුව. කම්බිකණු තියෙන්නේ විසි පහයි. අපි කනු කියල ගමු කනු තියෙන්නේ විසි පහයි. ඒම නන්දරුවනේ පරතරගාන පරතර ගාන වන්නඕනි මයිපපුතේ විසි හතරම්. පරතර ගාන වෙන්න ඕනනි විසි හතරා. හරි? එතකොට, එක පරතරේක වැටමාරකෝට තුනක් තියෙන නිසා මේ විසි අතර ගුණ කර නොහ තුනේ. තුන් අරක් අතර දොලහහිෙන් දෙකයි එකක් ඉතිරී තුංවරත් දෙක ආයයේකයි හතයි. උත්තරේ හැත්ත දෙයි. එක හොඳන මතක තියාගන්න කනුගාන්ඩ වඩා පරතර ගාන එක අඩුවෙන බව හොඳන මතක තියාගන්න. බලමු හයවෙනි ප්‍රශ්ය. යාලුවන් කණ්ඩායමක සිටින නිරෝගී යාලුවන් ගණන අටකි ඔවුන්ගේ මුලු අත් පාහිස් ගණනය එකතුව. එක්කෙකොට ගත්ව ි සාමානය මනුස සේුගත්වත් අත් දෙගත් තියෙනවා කකුල් දෙකක් තියෙන ඔලුවක් තිේෙන අත් දෙකයි කකුල් දෙකයි ඔලු අයිකරකුට පහයි එ අට දෙනෙකොට ගීර කියලහ අටවරක් පහ හතල කෝම හතල කකුල් පා ඔක්කම හතලියයක්ත්ේ ර මෙම ගනවස්තුයේ ඇති මුළු ශීර්ෂ කරන කීයද ශීර්ෂ කියන්න. මගේ ළඟ තිබෙන චම්බුගෙඩි ගන ගණන තුනෙන්ද හතරෙන්ද හයෙන්ද වෙදයි. මගේ ළඟ තිබූ පෙදෙයි මගේ ළඟ තිබූ තිබ හැකි අවම ජම්බු ගෙඩි රන කීද තියෙනවා ජම්ම ෙටි ගන මේක තුනම් බෙදන්නත් පුළුවන් තුනි ුත් බෙදෙනවා හතර නුත් බෙදෙනවා හයනුත් බෙදෙනවා. එ තුනෙනුයි හතරනුයි හයනුයි බෙදෙන සංකයා මොකක්ද කියල තම අපි හොයා ගන්නුවන් සංකයා ගොඩක් තියනෙන චෝටිවෙෙක් කියෙන. අපි ටිකල් ලොකුුණාමි කියනවා මේකට කුඩාපොදු ගුණාකාරය කියද බලම්පුතේ තුන හතර අය. තුන්ුවරච්චක්කර ලයාගෙනැම්ඹලන්න තුනේ ගුණාකාරටික ලියන්න හය නමය දොළහා පහලව දහට විසියක විසි හත. හතරවිලිුවොත් අට දොළහා දාසය විස්ස විසිහතර විසි අට ආදි වශයෙන්ෙන්. හය දොළහා දහාට අදිවශයෙන් යන්න පුළුවන් තිෙච්චර යන්න දෙයන්නන්නේ තුන් දෙෙනම් බෙදෙනපතේ කියෙන්ද කියෙන්ද දොලාහම් බෙදෙන එහින්දා අපික කියු පුරම් මල්ලක තියෙන පුළුවන් අවොම ජම්භුගාන දොලායි. දොලාාත් තිබ්බනං එක තුනි නුත් බෙදෙන අතර නුත් බදෙන අයයිුත් බෙෙන කිසි ප්‍රශ්යක්නෑ. සර්භ සන්දර්ශනයක ළමයි විසි හතරක්ද තීරු අටක්ද සිටිති සන්දර්ශයට සිට මුළු ලමයි ගාන කියය එකන් පුතේ විසි හතරේ පේලි අටක්න්න අටවරක් හතර තිස් දෙකින් දෙකයි තුනක්කිතිරී අටවරක් දෙක දාසයි තුනයි දහනම කියද ලමයි එකසි අනෝ දෙකයි අරද ළමයි එකසි යනු දෙකයි. හරි තන්නවානි පේලිගන්න පැත්තර. විසි හතර ගානේ පේලිටක්තර විසිහතර ඒවාටක් ඒක විසිහතර අටෙන්ගඩ කරලා ඉන්න මුරු ලමයි ගානයා ගත්ත. අරේර. අපි යනවා දහවෙනි ගාන අවසාන ගැටලු. කිරිලීටර් එකක් බෝතලයකින් හත් දෙනෙකුට සංග්‍රහයක් සංග්‍රහ කිරීමට හැකිය එකක් කිරි ලීටයකින් හත් දෙනෙකුට දෙන්න පුළුවන් පනස් දෙනෙකුට සංග්‍රහ කිරීමට එවැනි කිරි බෝතල් කීයක් අවශ්‍යය පුතේ එක බෝත ලයකින් දෙන්න පුළුවන් එක ලීටයකින් දෙන්න පුළුවන් පුතේ හත් දෙනෙකුට එහමනං අපේ බලමු එකකින් දෙන්න පුළුවන් හතයි පණහා බෙදනවා හතේ නට හතේව තියෙන්න්නේෙපුතේ හතයි හතලිස් නමේ අයි ඉතිරි වෙනවා එක. එතු බෝතල් හතක් ගෙනාවත් එක්කෙෙනෙකුට මදි වෙනවා. නේ බෝතල් හතක් ගෙනාවත් හත්තරක් කතා අතලිස් නම දෙනෙකුටම දෙන්න පුලුවන් තව එක්කෙකට දෙන්න බේ ති එක්කෙකුට දෙන්න තිගේ අ නොදඉන්න යට දෙන්නබේ දෙදර යට කෙර ජුට්ටක් ගන්නත් බෑනි තව බෝතලයක් ගන්නවා. එනම් උත්තරේ අවම බෝතල් ගාන අටක්වත් ගන්න ඕනිේ. පනස් දෙනෙකට සග්‍රහ කිරීමට හල්. එනම් බොහමුදයි ඔන්න අද දිනට නියමට බ්‍රහස්්පතිින්ධාර නියවිත ප්‍රශ්නාහිමයාකායියට අවසන්න එනවා. පුතාල්ට පුළුවන් හෙට සිකුරාදාට නියමිත වැඩසටානත් එක්ක හෙට එකතුෙන්. හනම් සල් දෙනනාට සුප දවසක් Iබෝ1න්.